අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඖෂධ හිඟය දරුණු අතට අත්‍යවශ්‍ය ඖෂධ 150ක් හිඟයි සත්කම් නතර කළේ කොච්චර කාලයකටද GMO එසව් කැමැතිගෙන් ප්‍රශ්න කරයි ඖෂධ හිඟයට හේතුව බෙහෙත් ගන්න වෙන් කළ මුදලින් 50%ක් කපා හැරීමයි ඖෂධ වේදින්ගේ සංගමයෙන් චෝදනා ආර්ථික අර්බුදයේ සමග ජීවිත එපා වූ මිනිසුන් ගැන කියන පාටලි ඝාතනයක් සිදු වී ඇත ඝාතකයින් නැත පේන දෙයට වැඩියෙන් යමක් දකින ෂර්ලොක් හෝම්ස්ලා අවශ්‍ය බව අද ටෙලිවැකියෙන් දේශීය පුවත් වෙතටයි ප්‍රථමයෙන් අවධානය පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එසේම අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. මතු ඇති ආර්ථික තත්ත්වයේ හමුවේ ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික දුෂ්කරතා අවම කරගනිමින් ඔවුන්ට කඩිනමින් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මහකන්නේ විමිලදී ගැනීමටත් දිලිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහිදී සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. එමෙන්ම 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ වන විට රාජ්‍ය සේවෙන් විශ්‍රාමගත් 18,000කගේ හිඟ විශ්‍රාම පාරිතෝෂික මුදල් වලින් කොටස් වශයෙන් ගෙවාගෙන යාමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. මන්දපෝෂණය තුනන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සොයබල ගැන්වීම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ගැබිනි මව්වරුන් සඳහා ලබා දෙන මාසික දීමනාව, ආහාර සුරක්ෂිතතාවයෙන් නොමැති පවුල් සඳහා ලබා දෙන මාසික දීමනාව අඛණ්ඩව ලබා දීමට වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගී මුල්‍යාධාර හා සමෘද්ධි සහනාධාර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමට තීරණය වී තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍යයකගේ අද පස්වරුවේ නිවේදනය කළේ. ආහාර නැතිව ජීවත්වන සංඛ්‍යාවට වඩා අද ඖෂධ නැතිව ජීවත්වන පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම මීට ප්‍රධාන හේතුවයි. දැන් රජයේ රෝහල්වලත් ඖෂධ හා උපකරණ හිඟය නිසා සැත්කම් සීමා කරලා. මේ අතර වත්මන් ඖෂධ හිඟයට ප්‍රධානතම හේතුව ඖෂධ මිලදී ගැනීමට වෙන් කළ මුදලින් 50%ක් කපා හැරීම බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරන්නේ. අද වන විට දිවයිනපුරා රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. සිසේරියන් සත්කම් සඳහා අත්‍යවශ්‍ය නිර්වින්දන ඖෂධයද රෝහල්වල හිඟයි. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150ක හිඟයක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. ඇස්පිරින්, ඉන්සියුලින්, මෙට්ෆෝමින්, පිළිකානාශක ඖෂධ වකුගඩු රෝගීන්ට අවශ්‍ය බෙහෙත්ද ඒ අතර වනවා. ජාතික රෝහල්වල සිට ග්‍රාමීය රෝහල් දක්වා මෙම ඖෂධ හිඟයට මුහුණ දෙමින් සිටිනවා. ඖෂධ හිඟය ආරම්භ වී දැන් වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ වන තෙක් ඊට නිසි උත්තරයක් සොයා ගැනීමට සෞඛ්‍යාංශ සමත් වූයේ නැහැ. අප මුහුණ දෙන මෙම සෞඛ්‍ය අර්බුදයේදී ඉන්දියාව අපට ක්‍රෙඩිට් ලයින් එකක් ලබා දුන්නා. එම ණය පහසුකම් යටතේ කිසිසේත්ම අත්‍යවශ්‍ය නැති විවිධ දෑද ගෙන්වා තිබෙන බවට චෝදනා එල්ලවනවා. ෂැම්පු සහ සමහර ආලේපන කිසිසේත්ම අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩයට වැටෙන්නේ නැහැ. ඉන්දිය ණය පහසුකමද නිවැරදිව භාවිත කර නැති බවටයි සෞඛ්‍යංශවලට චෝදනා එල්ලවන්නේ. මේ අතර ඊයේ සිට රජයේ රෝහල්වල සැත්කම් සීමා කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයා දන්වා තිබෙනවා. ඒ අනුව ඔහු දන්වා ඇත්තේ අත්‍යවශ්‍ය සැත්කම් පමණක් සිදු කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසයි. මේ ආකාරයට අත්‍යවශ්‍ය නැති සැත්කම් නවතා දමන්නේ කුමන කාලයකටදැයි අමාත්‍යවරයා පහදා දිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
මේක තීරණයක් ගත්තනම් නිශ්චිත කාලරාමුවක් දෙන්න. අපි දන්න විදිහට තාමත් මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයතුළුය දැනුවත් කළ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒතකොට ජනමාධ්‍යෙන් වාර්තා වෙච්ච මේ වාර්තාවක් මත පදනම් වෙලා වෛද්‍යවරුන්ට ක්‍රියා කරන්න පුළුවන්ද? ඇයි එහෙමනම් එහෙම කරන්නේ? ඒතකොට රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ මේ සම්බන්ධයෙන් යම් වාර්තාවක් ගත්තද? එහෙම නැත්නම් තනි පුද්ගලයෙක්ගේ එහෙම නැත්නම් කණ්ඩායමක අවශ්‍යතාවයක් මත කරපු දෙයක්ද? මේ හරහා නිදහස් සෞඛ්‍යයට වෙන බලපෑම මොකද්ද? මේවා සම්බන්ධයෙන් හරි තක්සේරුවක් කළාද මේ තීරණය ගත්තේ? එහෙම නැත්නම් ඒ තක්සේරුවකින් තොරව ඒකපාර්ශ්වික ගත තීරණයක්ද කියන එක ඉතාම වැදගත්. දැනට රට තුළ පවතින ඖෂධ හිඟයට හේතුව ඖෂධ මිලදී ගැනීමට වෙන් කළ මුදලින් 50%ක් කපා හැරීම බවයි රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගැනීමේ හැකියාව 2021ට වඩා 22 අවුරුද්ද 50%ක් අඩු වෙලා තියෙනවා. එහෙනම් කාර්යය පැහැදිලි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කරපු මුදල 50%කින් කප්පාදු කරලා තියෙනවා. ඒතොර මෙන්න මේ ප්‍රශ්නය තමයි ප්‍රධානම සාධකයේ විදිහට මේ ඖෂධ හිගයට සහ වෛද්‍ය සැපයීම් හිගයට බලපාලා තියෙන්නේ. බුෆියෝකේන ඖෂධය ප්‍රොපොෆෝල් කියන නිර්වින්දන ඖෂධය. ඒක මේ ඖෂධියත් මේ වෙනකොට සීමා සහිත වූ ප්‍රමාණයක් තොගයක් තමයි දැනට පවතින රෝහල් පදිති තුල. තයෝපෙන්ටල් සෝඩියම් කියන එක, ලිග්නෝකේන් විත් ඇඩ්‍රිනලින්, ලෝකල් ඇනස්තෙටික් නැත්නම් සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා අවශ්‍ය වෙන ඖෂධ තමයි මේවා. එතකොට ඒවා නැතුව මේ වගේ පොඩි පොඩි සර්ජරිවත් කරන එක ඇත්තටම හරි අමාරුයි. ලිග්නෝකේන් ස්ප්‍රේ එක අපි දන්නවා ENT සර්ජරි, ඒ වගේම සුළු එන්ඩොස්කොපි, කොලොනොස්කොපි වගේ ඒ වගේ පරීක්ෂණ පවා කරද්දී වේදනාව නැති කරන අපි දෙන ඖෂධ තමයි ලිග්නෝකේන් ස්ප්‍රේ, ජෙලි වගේ දේවල්. නමුත් ඒවත් දැනට රෝහල් පද්ධතිය තුල නැහැ. ඒක විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා ඇත්තටම මේ ශල්‍යකර්ම ශාස්ත්‍රය සහ පරීක්ෂණ ශාස්ත්‍රය. සත්කම කුමක්වත් අඩුම ගානේ සමහර වේදනානාශක පවා හිඟපවට රෝගීන් චෝදනා කරනවා. සත්කම් කල් දැමීම, ඖෂධ හිඟය ආදිය නිසා අන්තිමට අන්ත අසරණ තත්ත්වයකට ඇදවැටී ඇත්තේ රෝගීනොයි. සත්කම් කියන අත්වැසේ කියලා වෙන් කරන්න බෑනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනේ එකයි එන්නේ. ඇත්තටම අසාධාරණයි. මොකද දැන් ගොඩක් කාලයක් ලේකනවල ඉන්න කට්ටිය ඉන්නවා. එතකොට සල්ලි නැති මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට මං කියන්නේ ලොකු අසාධාරණයක් මේකෙන් ඉන්නේ. මම රජයෙන් ඉල්ලීමක් කරනවා. ඇත්තටම මේක නවත්තලා සැමට මේක කරන්න පුළුවන් විදියකට හරි කරන්න. මේ අම මිනිස්සු පව්. මිනිස්සු ඉතින් අසරණයි නේ. අපිට ඉතින් සල්ලි මුදලුත් නැහැ. විශේෂයෙන් ආසාවට මිනිස්සු ඔපරේෂන් කරන්න මේ ඉන්නේ නැහැ රෝහල් වලට. ඉතින් මේ රෝහලෙන් ඒකට නිසි ප්‍රතිකාර නැත්තම් ඉතින් රෝගීන්ට බැරෙන්න වෙලා තියෙනවා. වර්තමාන ආර්ථික අර්බුදයේ හේතුවෙන් සියදිවි නසා ගැනීම ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසනවා. ආහාර මිල ඉහළ යාම, කුසගින්න, ඖෂධ නොමැතිකම, පාසල් දරුවන් මුහුණ දෙන ගැටලු ආදිය බරපතල සමාජ ව්‍යසනයක් දක්වා ගමන් කරමින් තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. එක පැත්තකින් නව දුගී පන්තියක් බිහි වෙලා තිබෙනවා. ලෝක බැංකු වාර්තාවලට අනුව 2021 වර්ෂයේ හිටපු 12.5% දුගියන් ප්‍රමාණය 2022 වර්ෂයේ 26% දක්වාත්, ඒ වගේම 2023 වර්ෂයේ 38% දක්වාත් ඉහළ නගින නියමිතයි. ඉතින් මේ දුප්පත්කමට පත්වෙන මේ පිරිස අතරේ අන්ත දුප්පත්ත්වයට පත් වෙලා එදිනෙදා වේල පිරිමහ ගන්න ක්‍රමයක් නැතුව ආදායම් අහිමි වෙලා රැකියා අහිමි වෙච්ච පිරිස් අතරේ ඇතිවෙන මානසික ආතතිය, දරුවන් බඩගින්න ඉඳීම නිසා, දරුවන් පාසල් නොයාම නිසා ඇතිවලා තියෙන පීඩනයත් එක්ක සියදිවි නසා ගැනීම ආදී ප්‍රවණතාවයක් පවතින බව, ඒ පිළිබඳව වැඩ කටයුතු කරන රාජ්‍යනෝන සංවිධාන අපේ පාර්ලිමේන්තු අනුකමිටුවට ආර්ථික ස්ථායීකරණය පිළිබඳ වූ ප්‍රකාශ කරලා තියෙනවා. අනික් පැත්තෙන් මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,00,000ක් පමණ තිබෙනවා. 40,00,000කට ආසන්න පිරිසක් ඒවයේ රැකියා කරනවා. මේකෙන් 90,000ක් පමණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මේවයින් 3/1 පමණ ඉතාමත්ම බරපතල විදිහට රැකියා අහිමි වීම, වෙළඳ පොළ අහිමි වීම, ඒ වගේම මේ අධික පොලී ගෙවා ගන්න බැරිවීම, අධික බදු ගෙවා ගන්න බැරිවීම, අධික විදුලි බිල, අධික ඩීසල් බිල බලපාලා තියෙනවා. ඉතින් ඒ වගේම විවිධ බැංකු ශේෂ්ත්‍ර, ඒ වගේම රක්ෂණ ශේෂ්ත්‍ර, ඒ වගේම ඉදිකිරීම් ශේෂ්ත්‍ර, ඇඟලුම් ශේෂ්ත්‍ර, මේවායේ විවිධ සේවාවන් කරගෙන හිටපු ඉහළම ගණේ ව්‍යාපාරිකයනුත් දැන් ණය බර නිසා බංකොලොත් භාවය, බුම්බත් භාවය ප්‍රකාශ කිරීමේ තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා සෑම පවුලකම මේ මානසික ආතතිය, ඒකම ගැටගැහිච්ච කලකෝලහල තත්ත්වය, මංකොල්ලකෑම්, කැරලිකාරීත්වය, කෝපය, වේදනාව, අසහනය සහ සියදිවි නසා ගැනීම දක්වා
දක්වා දිව යන ක්‍රියාවලියක් ඇතිවෙමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. මේ ප්‍රශ්න අපි ඉතා ඉක්මනින් විසඳාගත්තේ නැත්නම්, ඒ වගේම සමාජයට අපි ඇත්ත කිව්වේ නැත්නම්, විසඳුම් වලින් ඉදිරිපත් කළේ නැත්නම්, ඉදිරියේදී සමාජය තුළ පෞල් වියවුල්, ප්‍රචණ්ඩ ක්‍රියා, අභ්‍යන්තර ගැටුම්, ඒ වගේම සියදිවි නසා ගැනීම්, මානසික ආතතියට පත්වීම් වැනි පැති විශාල වශයෙන් වැඩි දියුණු විය හැකියි. ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණය තවමත් රට තුළ සිදුවී නැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසනවා. ඔහු මේ බව පැවසුවේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපිට පැහැදිලි වන ප්‍රධාන කාරණය තමයි රජය විධිමත් අධ්‍යයනයකින් තොරව මේ බදු සංශෝධනයන් සිදු කරලා තියෙනවා කියන කාරණය. රජය මේ වැඩි කරලා තියෙන බදු ප්‍රමාණයන් නිසා තවදුරටත් ආර්ථිකය සංකෝචනය වීමේ හැකියාව තියෙනවා. ඒ සංකෝචනය වීම මත රජයට ලැබෙන බදු ප්‍රමාණයේ තවත් විවිධ විදිහට දිගුකාලීනව පහළ යාමේ හැකියාවක් තියෙන්නට පුළුවන්. ඇත්තටම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ණය ගැනීම අඩු කරමින් දේශීයව ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම. එවැනි තත්ත්වයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඇත්තටම විශාල පිරිසකට රැකියා හිමිවීමත්, විශාල පිරිසක් රට හැර යාමත්, දේශීය නිෂ්පාදනයේ බිඳ වැටීම කියන කාරණා මත ආනයන වැඩි වැඩියෙන් අපිට ගෙන්වීමට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආනයන වියදමත් ඉහළ යාමේ හැකියාව තියෙනවා. තාමත් ආර්ථිකය නිවරදි දිශාවකට හැරවීමක් සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රට තුළ ඇති වෙලා නැහැ කියන කාරණය තමයි අපිට පැහැදිලි වෙන්නේ. දැන් රටේ ශ්‍රමිකයින්ට බරපතල ලෙස අගාධරය ලක් වෙලා තියෙන වෙලාවක්. මේ වෙලාවේ පවුලක් ගත්තොත් මාසකට රුපියල් 28,000කට වැඩි බදු ප්‍රමාණයකට ලක් වෙලා තියෙනවා. බදු සංශෝධනය නිසා සෑම පවුලක්ම රුපියල් 4,000ක් වූ බදු වශයෙන් ගෙවන්න තියෙන සාමාන්‍ය ජනතාව. ඉතින් මේ මිනිස්සු මේ බදු බරත් එක්ක කොහොමද ජීවිතේ ගිනියන්න පුළුවන් වටපිටාවක් සකස් කරලා දෙන්නේ නැහැ. හැමදාම කියනවා මේ කතාව සංවර්ධන කටයුතු සැලසුම් කරේ අල්ලස සහ දූෂණයට කොමිෂන් එක ගැනීම සඳහාම තමයි. මොකද ආර්ථික වශයෙන් අවුරුද්දකට සැරයක් අයවැයක් ඉදිරිපත් කරනකොට ඒ අයවැය තුළ අන්තර්ගත වෙච්ච මුදලවත් අඩුම ගානේ සැලසුම් කරලා දෙනවා නම් මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ හරි මේකෙන් රැකෙනවා. 10,000,000 විතර ප්‍රමාණයක බලන්න අධ්‍යාපනය ලබන දරුවන් ඉන්නවා, පවුලක් නඩත්තු කරගන්න බෑ. මේ මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නේ. මේ රටේ ආර්ථික ශක්තිමත් නම් ඔය ඕන දේශපාලන පක්ෂයකට පිනුම් ගහන්න පුළුවන්. නමුත් මේ රටේ මිනිස්සුන්ගේ පීඩිත මන්දියේ මේ මිනිස්සුන්ගේ රැකියාව අහිමි කරලා තියෙන එක මේක කරලා දෙන්න කියලා රජයේ බලධාරීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා මේ වෙලාව වෙනකොට. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 222 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ ෂර්ලොක් හෝම්ස්ගෙන් අවසන් කරන්න හිතාගෙන ඉන්නේ සතාසිවම් නඩුවෙන්. ෂර්ලොක් හෝම්ස් සැබෑ ලෝකයේ ජීවත් වූ චරිතයක් නෙවෙයි. එය මනක් කල්පිතයක්, ප්‍රබන්ධයක්. ෂර්ලොක් හෝම්ස් කියන මේ අපූරු රහස් පරීක්ෂක චරිතය ප්‍රබන්ධ කරන්නේ සර් ආතර් කනන් ඩොයිල් කියන්නේ එඩින්බරෝ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද වෛද්‍යවරයෙක් සහ අති දක්ෂ ලේඛකයෙක්. මේ අපූරු මිනිසා අතින් තමයි මේ ෂර්ලොක් හෝම්ස් නිර්මාණය වෙන්නේ. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂකයා දහවල් පුරාම නිදාගන්නවා නේද? මුළු රාත්‍රියම ඇහැරිලා අවදියෙන් රහස් පරීක්ෂක වැඩ කරනවා නේද? හැමතිස්සෙම කෝපි බොන චරිතයක්. දැන් මේ ෂර්ලොක්ට තව සගයෙක් ඉන්නවනේ නේද? මේ අපූර්ව ප්‍රබන්ධ කතා කියවලා තියෙනවා නම් ඔබ දන්නවා, ඔහු නමින් වොට්සන්. මතකද ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ සගයා අතර ඇති වුණු මේ දෙබස් ටික? ෂර්ලොක් හෝම්ස් වොට්සන්ට දවසක් මෙහෙම කිව්වා. වොට්සන්, ලියනාඩෝ ඩාවින්චි ලෝකේ මිනිසුන් වර්ග 3ක් ඉන්නවා කියලා තියෙනවා. අහලා තියෙනවද ඒ වර්ග 3? දැන් මෙහෙම ෂර්ලොක් හෝම්ස් අහන්නේ වොට්සන්ගෙන් නේද? වොට්සන් දන්නේ නැහැ කියලා උත්තර දෙනවා. දැන් ඔන්න ෂර්ලොක් හෝම්ස්ම උත්තර දෙනවා. ඩාවින්චි කියනවා මේ ලෝකේ මිනිස් කණ්ඩායම් 3ක් ඉන්නවා කියලා. එක කණ්ඩායමක් තමයි පේන්න තියෙන දේ පේන අය, නැත්තම් පේන්න තියෙන දේ දකින අය. තව කට්ටියක් ඉන්නවා යමක් පෙන්නුවාම දකින අය. හරිද? ඒ කියන්නේ නැත්තම් පෙන්නුවාම පේන අය. තුන්වෙනි කණ්ඩායම ඔය කිසිවක් දකින්නේ නැති අය.
ඒ කියන්නේ ඔහේ මෙලෝ රහක් නැ මුකුත් පේන්නේ නැති මිනිස්සු නේද? දැන් ඔන්න ඔහොම කණ්ඩායම් තුනක් අපේ සමාජයේ මේ ලෝකේ ඉන්නවා කියලා ඩාවින්චි කියලා තියෙනවා කියලා ෂර්ලොක් හෝම්ස් කාටද කියන්නේ වොට්සන්ට කියනවා. ඊට පස්සේ ෂර්ලොක් හෝම්ස් මෙහෙම ප්‍රශ්නයක් අහනවා වොට්සන් මම අයිති මේ වර්ග තුනෙන් කොයි කොටසටද කියලා. වොට්සන්ට ඒකටත් උත්තරයක් නැහැ. වොට්සන් නිරුත්තරයි. කල්පනා කරනවා. ටික වෙලාවක් ගිහිල්ලා හෝම්ස් කියනවා මෙන්න මෙහෙම. වොට්සන් මම මේ කාණ්ඩ තුනටම අයිති නැහැ. මම අයිති ලියනාඩෝ ඩාවින්චි දැක්කේ නැති හතරවෙනි කණ්ඩායමට. ඒ හතරවෙනි කණ්ඩායම තමයි පේන්න තියෙන දේට වඩා වැඩියෙන් යහා දකින මිනිස්සුන්ටයි මං අයිති කියලා. තවත් පැහැදිලි කරගමු. පේන්න තියෙන දෙයට නැත්තම් යමක් පේනවනේ ආන්ගේ පේන දෙයට වඩා ඊට යහා ගිහිල්ලා යමක් දකින මිනිස්සුන්ගේ කණ්ඩායමට තමයි මම අයිති කියලා ෂර්ලොක් හෝම්ස් කියනවා නේද? දැන් ඇත්තටම අපේ රටට ලැබුණු පාලකින්ගෙන් ලැබුණු තරමක් ලැබුණේ පේන්න තියෙන දේ පමණක් දකින. එහෙමත් නැත්තම් පෙන්නුවහම දකින නේද? එහෙමත් නැත්තම් ඉතින් පේන්නෙම නැති උන්දලා සෙට් එකක්නේ නැද්ද? ඒකනේ අපිට ෂර්ලොක් හෝම්ස් වගේ ගැටළු ලිහන කෙනෙකු ලැබුණේ නැත්තේ නේද? ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධයක් වුණාට ලෝකේ රටවල් දියුණු කළ පේන දෙයට වැඩියෙන් දැකපු ෂර්ලොක් හෝම්ස් පන්නේ නායකින් ලෝකේ හිටියා. ඔය හැමදාම මතක් කරන ලීක්වානියු ආන් එහෙම කෙනෙක්. ඇත්තටම ජනතාවක් හැටියට අපත් දැන් ෂර්ලොක් හෝම්ස් විය යුතුයි. ඔව් මේ පේන්න ඉන්න නායකින් පෙන්නන විදිහට පෙන්නන දෙයට වැඩියෙන් දකින පරම්පරාවක් මේ රටට අවශ්‍යයි. එතකොටයි අපට පේන්න තියෙන දෙයට යහා දකින නායකයෙකු හොයාගන්න පුළුවන් වෙන්නේ නේද? ඔබ දන්නවද සතාසිවම් නඩුව අහලා ඇතිනේ නේද? සතාසිවම් නෝනගේ උගුරු දණ්ඩ කඩලා තමයි මරලා තිබුණේ. සතාසිවම් නෝනව ඝාතනය කෙරුණේ 1951 ඔක්තෝබර් 9 වෙනිදා. ලෝකෙම දන්න ප්‍රසිද්ධ නඩුවක්. මුළුතැන්ගේ අසල මරාදමා සිටි රෙජීනා සතාසියම් නෝනගේ ගෙලට උඩින් වංගෙඩියක් තේලා තිබුණා. මේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත්තේ රෙජිනගේ ස්වාමි පුරුෂයා වුණු ක්‍රිකට් ක්‍රීඩක මහදේවන් සතාසිවන්. මේ ගෙදර හිටපු මේ මෙහෙකරු විලියම් බත් අත්අඩංගුවට ගන්නවා පසු කාලේ. දීර්ඝ නඩු විභාගයක් යනවා. දෙස් විදෙස් වෛද්‍ය විශේෂඥින්ගේ පවා සහය ලැබෙනවා. නමුත් සතාසිවම් හෝ විලියම් හෝ මෙදෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ ඝාතනය කළේ කියලා ඔප්පු කරගන්න බැරි වෙනවා. ඒ වගේමයි මේ නඩුවට ඉදිරිපත් උනේ ආචාර්ය කොලින් ආඩී සිල්වා. හරිනේ. අවසානයේ නඩු තීන්දුව ලැබුණේ මෙන්න මෙහෙමයි. ඝාතනයක් සිදුව ඇත. මොකද්ද? ඝාතනයක් සිදුව ඇත. ඝාතකයෙක් නැත. ඒ නිසා තමයි ඔය පස්සේ කාලේ මිනිස්සු කියන්ට ගත්තේ වංගෙඩිය මිනිමැරුවා කියලා නේද? දැන් අද අපේ රටේ ආර්ථික ඝාතනයක් ඇත. ඒත් බැලූ බැල්මට ඝාතකයෙක් නැත නේද? කබ්‍රාල් බැසිල්ලාගේ ඉඳලා මේ රට වැඩිම කාලයක් පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකක් තිබ්බානේ නේද? ප්‍රධාන පක්ෂ දෙක. මේ පක්ෂ දෙකම බැලුවාම මේ ආර්ථික ඝාතනයට ඝාතකයෙක් නැහැ කියලා කොහොමද අපි හිත හදාගන්නේ නේද? හරියට මේ අර සතාසියම් නෝනගේ ඝාතනය වගේ නේද? එහෙනම් ඉතින් අපි මෙහෙම කියමුද, ලංකාවේ ආර්ථික ඝාතනයක් සිදුව ඇත, ඝාතකයෝද ඇත, එහෙත් ඝාතකයින්ට දඬුවම් දෙන ක්‍රමයක් නැත. ඒ නිසා ඉතින් වංගෙඩිය වෙනුවට මෝල් ගහ ආර්ථික ඝාතකයා ලෙස නම් කරගන්න වේවිද අපිට නේද? එහෙමත් හොඳයි කියයි සමහරක් වෙලාවකට. එනිසා මතක් කරනවා, ලංකාවේ ආර්ථික ඝාතනයක් සිදුව ඇත, ඝාතකයෝද ඇත, මේ ඝාතකයින්ට දඬුවම් ලැබිය යුතුය කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. රටට මුදල් සොයා දිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ තමුත්තේගම පැවති ජන රැලියකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තමුත්තේගම් ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්වුණා. අවුරුදු 75ක් මේ රටේ ජනතාව හැමදාමත්ම සේවයක් ලැබුවා නම් ලැබුවේ ආණ්ඩු බලයක් හරහා පමණයි. කිසිම දවසක කිසිම දේශපාලන පක්ෂයක් බලයක් නැතුව විරුද්ධ පක්ෂෙ ඉඳගෙන සේවයක් කරලා නැහැ. ඒ කෙරුවා නම් කෙරුවේ සමගි ජන බලවේගය පමණයි. අපි විතරයි මේ රටට අවශ්‍ය මුදල් හොයාගන්න පුළුවන්
ඩොලර් හොයාගන්න පුළුවන් ගොවියව රකින්නට මුදල් යොදවන්න පුළුවන් එකම බලවේගය සමගි ජන බලවේගයයි. ඔය රතුපාට බල්ලිලට ඒගොල්ලොන්ට සම්බන්ධකම් තියෙන්නේ උතුරු කොරියාව එක්කයි කියුබාව එක්කයි. ඒ රටවල් දෙකට අපිට කණ්ඩ දෙන්න පුළුවන් මේ බංගකොලොත් ශ්‍රී ලංකාවට. ඔබ මගේ පියා ගැන විශ්වාසය තැබුවා සේම මා ගැනත් සමගි ජන බලවේගේ අපේ දක්ෂය කණ්ඩායම ගැනත් විශ්වාසය තබා ගන්න අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයයි අපේ කණ්ඩායමයි ප්‍රේමදාසගේ පුතයි රට ගොඩගන්නවාමයි. වරදින්නේ නැති තීන්දුවක් මාර්තු 9 වනදා ගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ බේරුවල පැවති ජනරැලියකට එක්වෙමින්. ජාතික ජනබලවේගයේ ජනරැලියක් බේරුවල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. රාජිත යවන පත්‍රයක් ගවා සතුටුද? අපරාධ යවුවි කියලා හිතන්නේ. හිතෙන්නේ නැද්ද? ගෝඨාභයගේ සෙවණැල්ල එකට මුවා වෙලා තමයි සජිත් ප්‍රේමදාස සිටි අපි නොදන්න සජිත්. රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දුන්නා. සතුටුද? අපරාධ කියලා හිතනවා. එනිසා තමයි සතුටු හිතෙන. වැරදුනේ නැහැ කියලා හිතෙන. අපරාධයක් කියලා නොහිතෙන. තීන්දුවක් ගන්න මේ මාර්තු මාසේ 9 වෙනිදා. මේක ඉතාමත් වැදගත් හැරවුම් තීන්දුවක්. ජාතිවාදයට වැටෙන්නේ නැතුව ජාතික සමගිය වෙනුවෙන් අසීරුම වෙලාවෙත් පෙනී හිටියේ මාලිමාවේ අපි මතක තබාගෙන තමුන්වාසල. මේ අවුරුද්ද කියලා කියන ලංකාවේ ඉතාමත් දේශපාලන වෙනස්කම් සිද්ධ වෙන අවුරුද්ද. ඒකේ වැදගත්ම දිනක වකවානුව තමයි මේ ගත වෙමින් තිබෙන්නේ. මේ වෙලාවේ වරද්ද ගත්තොත් වරදුනම තමයි. මේ වෙලාවෙත් මේ වැඩේ කරේ නැත්නම් ජනතාව මේ රට දාලා යනවා. මෙච්චර ව්‍යසනයක් වෙලා පැරණි අයම නම් හොය හොය ඉන්නේ. පැරණි හොරුන්ටම නම් ආදරය කර කර ඉන්නේ. පැරණි හොරුන්ටම නම් ලව් එක තියෙන්නේ. මිනිස්සු මොකටද ඉන්නේ? මිනිස්සු බිඳ වැටෙනවා. මතක තියාගන්න. විදුලි ගාස්තු සංශෝධනය කළේ නැත්නම් ඉදිරියේදී අකණ්ඩව විදුලිය ලබා දීමේ ගැටලු මතුවන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මේ අතර විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබෙනවා. විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගුණකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනා අධිකරණයට ඉදිරිපත් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද නැද්ද යන්න තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි නිවේදනය කළේ. කැබිනට් මණ්ඩලය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අද දින අධිකරණයට ලේඛන කීපයක් ගොනු කර රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ඒ වගේම රජයේ මේ තීන්දුව තීරණ ගත්තේ ඇයි කියන එක සහ රජයේ මූල්‍යමය අපහසුතාවයන් විශේෂයෙන් තවදුරටත් විස්තර කරමින් ඊට අමතරව පෙත් සංකාර පාර්ශ්වය සහ විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මේ අතර විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළේ නැත්නම් විදුලිය අඛණ්ඩව ලබා දිය නොහැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. වැඩියෙන්ම බැනුම් අහන එක්කෙනෙක් මම මේ දවස්වල. විදුලි බිල වැඩි කරන එකට මම සම්පූර්ණ විරුද්ධයි. විදුලි කප්පාදුවට ප්‍රධානම හේතුව ඉදි කරන්න තිබිච්ච බලාගාර උද්ඝෝෂණය කරලා කඩා කප්පල් කරලා ඉදි කරන්න ලබා නොදීම. ඒ අවශ්‍ය වැඩපිළිවෙල කිව්වා මෙන්න ජනවාරි 15 ඉඳලා විදුලිය ගන්න අපිට යන්න ක්‍රමේ. මොකද අපිට ගිය අවුරුද්දේ වගේ අපි කලබල වෙලා ජල විදුලියෙන් ඔක්කොම ටික ඇදලා ගත්තනම් මොකද වෙන්නේ? එහෙනම් මාර්තු අප්‍රේල් වෙනකට පැය 5ක 6ක විදුලි කප්පාදුරනවා. කරවතුනේ මට තේරුණා මාර්තු 9 ඡන්දේ කියනකට මේ සැලසුම් කරලා යන්නේ මාර්තු 8-9 වෙනකට ආයේ විදුලි කප්පාදුව වැඩි කරවලා ඉන්ධන පෝලිම වැඩි කරවලා ආයේ රටේ අරමුදයක් ඇති කරන තැනට ගෙනියන්න කණ්ඩායමක් කරනවා. සමහර කොමිෂන් සභාවල ඉන්න කට්ටියත් මේ දේශපාලන ව්‍යාපාරයක් කරා. මම කියන්නේ කොමිෂන් සභාව හැම මිනිහෙක්ම කියලා, හැම සමාජිකයෙක් කියලා සමහරු එක කරා දේශපාලන ව්‍යාපෘතිය. අපි අවාසනාවන්ත විදියට අපිට තව එක විදුලි සංශෝධනයක් යන්න වෙනවා. ඒක අපේ යථාර්ථය. අපි ගාස්තු වැඩි වීමක් යන්න වෙනවා. මේ තියෙන පරතරය පියව ගන්න. එතන තමයි අපිට පුළුවන් අඛණ්ඩ විදුලිය දෙන්න. පළවෙනි එක මොකක්ද? පළවෙනි එක පැය 24 විදුලිය දෙන්න. ඊට පස්සේ තමයි අපිට ජනන සැලසුම ක්‍රියාත්මක කරන්න පුළුවන්.
ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතුවැකියත් සමගයි. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.